අද දවසේදීත් ඔබ මේ එක් වී සිටින්නේ රූපහානී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපහානී නාලිකාවෙන් ඔබ වෙතට ගෙනෙන අසිරිමත් දම්සකත් සමගයි. අප අද දවසේදී අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ශ්‍රී සත්‍ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම්. ඊට ප්‍රථමයෙන් අප මේ සූදානම් වන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේට පුෂ්ප පූජාවන් දැක්වීමටත්, එවැගේම පින්වත් ස්වාමින් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්වා අද දවසේදී ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීමටයි. නමෝ බුද්ධාය, 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 නමෝ බුද්ධාය. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරා. ඒ වගේමයි අපි දවසකට වචන කොයිතරම් නම් කතා කරනවද? ඔබ මොහොතකට හිතලා බලන්න, අපි මේ කතා කරන වචන එක්කෝ අයිතිවන්නේ හිස් වචනයකට, එහෙමත් නැත්නම් බොරුවකට, එහෙමත් නැත්නම් කේලමකට, ඉන්නහා ගියොත් පරුස වචනයකට. නමුත් මේ ලෝකෙට බුදුවරුන් පහළ වෙලා අර්ථාන්විත වූ ධර්මය කියා දෙනවා. එයයි අර්ථ සහිත වූ, මනා සහිත වූ, මනාව අර්ථය පිහිටුවා වූ වචන. අද දවසේදී අප සූදානම් ඒ උතුම් වූ ශ්‍රී සත්ධර්මය ඔබ හටත්, අප හටත්, අප සෑම සිළු දෙනා හටත් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා ගන්නට. අද දවසේදීත් අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව, මහත් වූ කරුණාවෙන් යුක්තව මෙහි වැඩම කොට වදාළේ මහමෙවුනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක්. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව, මහත් වූ කරුණාවෙන් යුක්තව ඒ උතුම් වූ ශ්‍රී සත්ධර්මය දේශනා කරන සේක්වා. මේ එයට කාලයයි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීල අදිෂ්ඨාන කරගෙන මා කීවාට පස්සේ කියන්න, මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ, සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, මම
සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් මම මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් උතුම් තිසරණ සහිත වූ තිසරණ සහිත මා සමාදන් වූ මෙම සීලය මා සමාදන් වූ මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් ධර්මාවබෝධය පිණිසද හේතු වේවා වාසනා වේවා සාදු සාදු මාත් සමගම කියමු නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ සෑම සිළු දිනාම මේ උතුම් මොහොතට සූදානම් වුණේ අපට මේ ලෝකයේ යථාර්ථය පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බණපදයක් ශ්‍රවණය කරන්නට. දැන් විශේෂයෙන්ම මේ හැමදෙනා මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ ධර්මයේ හොඳට අහන්න ඕන. ධර්මයේ හොඳට තේරුම් ගන්නටත් ඕන. ඒ බුදුවරයෙක් කියා දෙන ධර්මයේ තමන්ගේ ජීවිතයට බොහොම ලස්සනට ගලප ගන්නටත් ඕන. මේ ධර්මයට ඔබ යමක් යොමු කළ යුතුයි. ඒ කුමක්ද? අපි මේ සිත තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මනාකොට යොමු කළ යුතුයි. ඔබ හොඳට ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ සිතේ දරාගත්තොත් සිතේ රැඳුණු දෙයක් තමයි ඔබට පුළුවන් වෙන්නේ නුවණින් විමසන්න. දැන් බලන්න අද විශේෂයෙන්ම කතා කළා මේ අද විශේෂ දවසක් කියලා. ඒ තමයි මේ ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවට
අද විශේෂ දවසක්. ඒ තමයි අපි කතා කරනවා කුමක්ද නිදහස ගැන. විශේෂයෙන්ම සමහර වෙලාවල් වලට ඔබ වුණත් කියනවා ඇති අපේ රටේ නිදහස ලැබිලා දැන් සෑහෙන කාලයක් වෙනව නේද? සෑහෙන කාලයක්. හිටපු ගමන් ඔබත් තාමත් කියනවා ඇති මේ වැඩ කරන්න ගියාම මේ අයත් එක්ක තියෙන නිදහසත් නැති වෙනවා නේද කියලා. හරි වැඩි. ඒ ඇයි නිදහසත් ලැබිලා දැන් සෑහෙන කාලයක්. නමුත් සමහරලාට ගෙදර දොර දූ දරුවොත් එක්ක කටයුතු කරද්දි වේවා සමහර වෙලාවල් වලට දෙමාපියොත් එක්ක කටයුතු කරද්දි වේවා සමහර වෙලාවට අපේ යාළු මිත්‍රයොත් එක්ක කටයුතු කරද්දි වේවා එහෙම නැත්නම් ආයතනයක ඒ පිරිසත් එක්ක කටයුතු කරද්දි වේවා ඔබ සමහර වෙලාවට කියනවා කුමක්ද අයියෝ මෙතන ඇති නිදහසක් නැණි කියලා සමහර වෙලාවල් වලට වැඩිපුර කාලයක් වැඩ කරාම මේ රස්සාවත් එක්ක මොන නිදහසක්ද කියලා කියනවා ඒ වගේම ඒ අතරතුර ඔබ අසපුවකට හෝ ඇවිල්ලා ස්වාමින් වහන්සේලා හම්බුන වෙලාවට ස්වාමින් වහන්සේ නමක් ඔබගෙන් විමසා සිටියොත් කොහොමද සිල් ගන්න එහෙම විවේකයක් තියෙයිද කියලා ඇහුවොත් එහෙම එතකොටත් මොකද්ද කියන්නේ අනේ මේ රස්සා දරුවෝ මේවත් එක මොන නිදහසක්ද කියලා කියනවා හැබැයි අපි නිදහස සමරනවනේ එහෙනම් අපි තේරුම් ගත යුතුයි හැබෑම නිදහස කොතනද තියෙන්නේ කියලා. ඒ තමයි ඔබම කල්පනා කරලා බලන්න. සමහර වෙලාවල් වලට ඔබ ආයතනය තුල ඉද්දිම ඔබම කියනවා නිදහසක් නැහැ කියලා. තවත් විටක ඒ ආයතනෙම ඉද්දි එහෙම කතාවකුත් නැ මෙතෙන්ට ආවම තමයි ටිකක් සැනසෙල්ල ඉන්නේ කියලාත් කියන අවස්ථාව ඔබට ඇති. සමහර වෙලාවල්ට ගෙවල් දොරවල් වල ඉද්දි සමහර ලාවට සද්ද බද්ද gedara බොහෝ දීත් එක්ක ඔබම කියනවා අයියෝ නිදහස නැණි කියලා. තවත් විටක කියනවා මේ gedara තරම් තවත් නිදහසක් තියෙන තැනක් නැහැ කියලා. හරි පුදුම වැඩි. මේ හිත කියන කොයි දෙේද ඇත්ත? කෝකද අපි පිළිගත යුත්තේ? එහෙනම් නිදහස කියන දේ තිබෙන්නේ කොහෙද? අපේ සිත තුලයි ඒ ගොඩනගාගත යුත්තේ. මොකද අපි යම් දෙයක් ගැන වැරදි විදිහට කල්පනා කරන ක්‍රමේ මතයි අපි ජීවිතයට දුක ගලාගෙන ඉන්නේ. ඒ වගේම තමයි යම් දෙයක් ගැන සිතන රටාව තුළම අපේ හිතට සැනසීම ඇති වෙනවා. එමන ඔබ කල්පනා කරලා බලන්න මේ ලෝකෙත් බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉද්දිත් මේ ලෝකේ කලබලයේ කියන ස්වභාවය තිබුණා. යුද්ධ තිබුණා, ආරවුල් තිබුණා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙච්ච සමහර පැවිද්දන් හිටියා. ඒ පැවිද්දන්ගේ සිත්වල තිබුණ යම් අඩුපාඩු නිසා ප්‍රශ්න ඇති වුණා. හැබැයි බුදුවරයෙකුගේ නිදහස නැති වුණේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලා ඒ නිසා කම්පණි වුණිත් නැහැ. ඒ වගේම සමහර අවස්ථා තිබුණා උපාසක උපාසිකාව මුල් කරගෙනත් උන්වහන්සේට සමහර වෙලාවල් වලට යම් යම් දේවල් ඉපදුණා. මේ ශාසනයෙන් බැහැරව හිටපු අන්‍යාගමික ඒ වගේම සමහර ගිහි පිරිස නිසාත් විවිධ අර්බුද ඇති වුණා. උන්වහන්සේට නිඳා කළා, අපහාසත් කළා. ලෝකෙට වෛර නොකරන, ලෝකෙන් පරි නොගන්නා, ද්වේෂය බැහැරපු කරපු බුදුරජාණන් වහන්සේටත් චින්චිමානිකාව ඇවිල්ලා නිඳා කළා. විතක කියා හිටියා සෙනග මැද්දි පැමිණිලා ඔබ වහන්සේ බණ කියනවා නේද? මේ දරුව දැන් හදාගන්නට කාලේ. දැන් මේ දරුව ගැන බලන්ට ලෑස්ති වෙන්න කියලා කියා හිටියා. ඒලි බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ හිටියා. බාණ්ඩ එවන් සිද්ධියක් ඉදිරියේදී අපේ සිත කොහොම කම්පණී වේවිද? අපිට මේ සිද්ධියක් එසේ වුණොත් අපිට දරා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ලෝකෙට නොයෙලෙන සිතක් බුදුරජාණන් වහන්සේට තිබුණා. අන්න එතනයි සැබෑම නිදහස තිබුණේ.
එනිසා අපි අඳුනගන්න ඕනේ අපේ ජීවිතය තුළ සැබෑම නිදහස ඇති කරගන්නේ කොහොමද කියලා. ඒ නිදහස ඔබේ හිත තුළ ඇති කරගත්තොත් ඔබ සමහර වෙලාවල් වලට වැඩ කරන ආයතනය තුළ සිටිද්දී වේවා. ඒ ආයතනය තුළ ඉන්න යම් පිරිසක් ඔබට ඉරිසියා කරද්දී වේවා. එක ටික කරද්දී වේවා. නින්දා අපහස ඇති වෙන කතන්දර කියද්දී වේවා. එහෙමත් නැත්නම් gedara kiyiddi weewa. ඥාතීන් නිසා වේවා. එහෙම නැත්නම් වැඩ ඇරලා බස් එකේ කියද්දී වේවා. ඔබගේ සිතේ තියෙනවා නම් සංසිඳුණු බවක්. මොන දේ ඉදිරියේ වුණත් මේ ජීවිතයේ ඇත්ත දිහා බලන්න පුළුවන් දියුණු සිතක් ඔබට තිබෙනවා නම් ඔබ හැබෑවටම නිදහස භුක්ති විඳින පිරිසක්. එනිසා අපේ ජීවිතයට ලං කරගත යුතු එක දෙයක් තිබෙනවා. බොහෝ අය තමන්ගේ ජීවිතයෙන් ඈත් කරගත් දේ තියදී තමයි. ඒ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය. මෙන්න මේ ධර්මය ඔබේ ජීවිතේ තුල තිබෙනවා නම් සමහර වෙලාවල් වලට එදා වේල හරි හම්බ කරගෙන අමාරුවෙන් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේට තිබුණේ කුමක්ද? තුන් සිවුරක්. ඒ වගේම පාත්‍රය තිබුණා. ඒ පාත්‍රයට ලැබුණ දෙයකින් උන්වහන්සේ එදා ජීවිතය ගත කළා. භික්ෂුන් වහන්සේලාත් වැඩ හිටියා. ඒ භික්ෂුන් වහන්සේලාටත් තිබුණේ තුන් සිවුරයි. ඒ වගේම තමයි තනිපොට සිවුරයි, දෙපොට සිවුරයි අඳිනේ තිබුණේ. පාත්‍රය තිබුණා. පින්ඩ පාතේ යද්දි ලැබුණු දෙයක් උන්වහන්සේලා එදා අරගෙන තමන්ගේ ජීවිතේ ගහක් යට නිදහසේ ගත කළා. එහෙම කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිතය තුළ ඇඳුම් කොච්චර අපිට තියෙනවද? අපේ ජීවිතේ අනාගතේ ආරක්ෂාවට කියලා බැංකු පොතේ එකතු කරගත්ත කීයක් තිබෙන්න පුළුවන්ද? අපේ ජීවිතේ සතුට ඇති කරගන්න කියලා රන් රිදී එකතු කරගත්ත ඒවා කොච්චර තියෙනවද? අපි මහලු ආයසට ගිහාම අපිව රැක ගන්නට කියලා දූ දරුව අපේ රැකවන්ට ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලස්සන ගයක් හදාගෙන තියනවා වෙන්නත් පුළුවන්. පඩි මදිය කියලා ඉවර වෙලා තවත් හොඳ රස්සාවක් හොයලා හොඳ රස්සාවකුත් හම්බිලා ඇති. දහසක් දී ගොඩ නගා ගත්තත් අවසානයේ නිදහස නැති උනේ කාටද? ඔබටමය අහිමි වුණා. අපි මේ ප්‍රශ්නයත් එක්ක ජීවත් වුණාට, ලෝකයේ විවිධ ගැටලු ගැන කතා කළා වුණාට, මේ ගැටලුව ගැන හැබෑවටම අපි කල්පනා කරලා තියෙනවද? හැබෑවට මේ කාරණේ ගැන කල්පනා කළා නම් ඔබ හැබෑම නිදහස භුක්ති විඳිනවද නැද්ද? භුක්ති විඳින. බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක මේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩඉද්දී එදා මේ ස්වාමින් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වැඩි. මේ ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩිද්දී මේ ස්වාමින් වහන්සේලා එදා දැක්කා එක්තරා සිද්ධියක්. ඒ තමයි මේ ස්වාමින් වහන්සේලාගේ නෙතට ගැටුනේ කොසල් රජුරුව එක්තරා සොර පිරිසක් අත්අඩංගුවට අරගෙන රටේ නිදහස නැති කරන, රටේ අර්බුද හදන, අහිංසක ජනතාව තලා පෙළන නේද? මෙවන් පිරිසක් කොසල් රජුරුව අත්අඩංගුවට අරගෙන තිබුණා. පස්සේ මේ අත්අඩංගුවට ගත්ත පිරිස සමහර අය දඬු කඳේ ගහලා, තවත් පිරිසකට මාංචු දාලා, ඒ වගේම තමයි තවත් පිරිසක් කඹ වලින් ගැට ගහලා, ඒ වගේම මේ විදිහට මේ සමහර අයට අත් දෙකට පිටිපස්සෙන් අර පොල්ලකුත් දාලා ඊට පස්සේ එහෙම තියලා අත් දෙක ගැට ගහලා සමහර කොටසක් හිර කරලා ඉන්නවා, සමහර කොටසක් ගස් බැදලත් හිටියා. මේ දේ දැක්කහම අර ස්වාමින්වහන්සේලාට හිතුණා මෙහෙම දෙයක්.
හප්පී මිහිමත් දෙයක්. මිහිමත් බන්ධනයක් තියෙනවා නේද? කියන අදහස අර ස්වාමීන් වහන්සේට ඇති වුණා. දැන් අපිට උනත් එකපාර යද්දීෙද්දි අපිත් දැක්කොත් ওই වගේ පිරිසක් මොකක් වෙයිද? අපිටත් ඒක නිකන් අර ෂොක් එකක් වගේ වෙන්නේ නැද්ද නිකන් හිතට? වෙනවනේ. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලත් කතා කරලා කියන්නේ අම්මේ බලන්නකෝ අරහිම එකක් වුණා. තාත්තේ බලන්නකෝ මේ අද ගොඩාක් කට්ටියක් මේ බස් එක මාංචු දාලා අරගෙන ගියා. පොලිසිය පිරිසක් දෙපැත්තෙන් හිටියා. එහෙම පිරිසක් මේ පාර හරහා අරගෙන ගියා කියලා කියනවා. එතන තරුණයෙක් හිටියා අම්මි මේ ඒ වගේම තමයි මෙහිම අයත් හිටියා කියලා අපි කියනවා. එයාලා බිම් බලාගෙන ගියේ. පව් ඒගොල්ලෝ එහෙම ගෙනිච්චේ කියලාත් අපි කියනවනේ. කියන්නේ නැද්ද? කියනවා. එතකොට එහෙමනම් ඒ සිද්ධියම ගොඩාක් කරුණාවක් මෛත්‍රියක් දියුණු කරන මේ ස්වාමීන් වහන්සේගේ හිතවලත් ඇති වුණා. මේ සිද්ධියත් එක්ක බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද හරි සිද්ධියක් වුණා. අපි පිණ්ඩපාතේ වැඩියනි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතකොට මේ කොසල් රජුරුව මේ රටේ ප්‍රශ්න හදන කට්ටියක් අල්ලලා ඒ කට්ටියව දඩු කඳෙත් ගහලා මාංචු දාලා ගස්වල දාලා ගැට ගහලා තිබුණා. හිර කරලා තිබුණා. මහා විශාල පිරිසක් 500කට වැඩි පිරිසක් වෙන්ට වුණා. මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ හරි සුන්දර කරුණක් කියා දුන්නා. ඒතකොට තේරුම් ගත යුතුයි අපිට වැදගත් වෙන්නේ කවුරු කියන අවවාදෙද? බුදුරජාණන් වහන්සේ කියන අවවාදෙ. මොකද අපි හිත කියලා කියන්නේ දමනිය නොවිච්ච එකක්. අපේ සිත් කියලා කියන්නේ විසිරිච්ච එකක්. අපේ සිත කියලා කියන්නේ මේ ලෝකේ දහහක් දේවල් එක්ක පැටලි පැටලි යන එකක්. අපේ සිත කියලා කියන්නේ ద్వේසයට වහල්කම් කරන හිතක්. අපේ සිත කියලා කියන්නේ රාග මෝහෙන් බැටකන රාගයට මෝහයට වහල්කම් කරන සිතක් අපිට තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? දමනීය වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ නිවුණ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ලෝකේ දකිනවා. හැබැයි නොවැළෙන සිතකි. බුදුරජාණන් වහන්සේත් මේ ලෝකේ ශබ්ද අහනවා. හැබැයි නොවැළුණු සිතකි. ඒ නිසානේ අපි බුදුරජාණන් වහන්සේට කියන්නේ කවුරු කියලාද? අරහං වනසේක කියලා කියනවනේ. රහතන් වහන්සේ කියලා කියනවා. ඊතර බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ සිද්ධිය ගෙනාවා අර ස්වාමීන් වහන්සේලා. අන්නේවිලි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඌක බන්ධනයක් නිමි. ඌක මහා ලොකු බන්ධනයක් එහෙම නිමි. මහණෙනි ඔయిత වඩා තද බන්ධනයක් තියෙනවා. ඒකට තමයි මේ ධර්මයේ කියන්නේ සැබෑම බන්ධනය කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ලෝකේ ඉන්නවා මිනිස්සයන්. ඒ අය මේ රන් රිදී වලට බැඳිලා ඉන්නේ කියලා. ඒ වගේම තමයි දරුවන්ට බැඳිලා ඉන්නේ. ඒ වගේම ස්වාමියාට බැඳිලා ඉන්නේ. බිරිඳට බැඳිලා ඉන්නේ. දැන් අර මම මුලින් කිව්වේ දරුවෙක් එක්ක ඉද්දි එක පාර වුණා දෙමව්පිය කියන්නේ අයියෝ මෙයාලගේ මොන කරදරයක්ද? නිදහසක් නැහැ කියලා කියනවා නේද සමහරට? එහෙම කියනවා. මෙයාල මේ ඉස්කෝලේ ගිය ටිකට විතරයි පොඩ්ඩක් සැනසීම ඉන්නේ කියලා සමහර විට කියනවා. හොඳයි. අපි හිතමු මෙහෙම. එහෙම කියන අම්මව හරි, එහෙම කියන තාත්තව හරි. ආහෙන නිදහසින්ටකෝ කියලා මේ ලෝකේ අනිත් පැත්තේ තියෙන රටකට ගිහින් දානවා. එහෙනම් විවේකේ පාඩුව ටිකක් හදාගෙන ඉන්ටේ කියලා. පැය කීයක් ඉන්න පුළුවන්ද? පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට මතක් වෙනවා අනි අර දරු. අර මිනිස්සයාට සමහරට හරියම කල්පනාවකුත් නැහෙනි. කෑවද දන්නේ දරු? හරියට බලාගත්තද දන්නේ? මොනවා වුණාද දන්නේ? මං තමයි හිටියොත් මේ ඔක්කොම බලන්නේ. සමහරට වෙලාවට හිතෙන්න පුළුවන් ස්වාමියා ගැන අනේ කෑවද දන්නේ? තේ එකක්වත් හදලා දුන්නද දන්නේ? එහෙම හිතෙන්න බැරිද? පුළුවන්. එහෙනම් බාණ්ඩ අපිව රටවටේ කොතෙන්ට එක්කන් ගියත් අපේ සිත අන්න ගැට ගැහිලා අන්න මාංචුව අන්න දන්වැල් වලින් ගැට ගහලා අන්න ගස් බැඳලා තියෙනවා. හැබෑම බන්ධනී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? අන්නී බන්ධනී. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා.
ලෝකය කියන්නේ මොකක්ද කියලා අපි මේ ධර්මයෙන් දැනගන්න ඕනේ. අපි හිතමු බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ ඉපදුණා. උන්වහන්සේ මේ ලෝකෙ ඉපදිලා කවුරුත් අතරත් කතා බහක් ඇති වුණා. කවදා හෝ දවසක සම්මා සම්බුදුවරේ බවට පත් වෙනවා කියලා ඒ සිඟිත්තා ගැන අනාවැකි බොහෝ අය පළ කළා. රූපයත් අසාමාන්‍ය සුන්දර බවකින් තිබුණා. නමුත් සුද්ධෝදන රජුරෝ උන්වහන්සේ පැවිදි ජීවිතයක් කරා යනවට කැමැත්තක් තිබුණද? කැමැත්තක් තිබුණේ නෑ. රජුරුව දැකපු ලෝකෙ මොකක්ද? රජ මාලිගාවක රජෙක් වෙලා මේ ලෝකෙ පාලනය කරන තමන්ගේ ආදරණීය පුතෙක්ව දකින්න. ඔබත් ඒකට නෙමෙයිද කැමති? අම්මල වශයෙන් තාත්තල වශයෙන් දරුවෙක් පැවිදි වෙනවට හිම කැමති වෙයිද ලීසි? කොච්චර උනත් මොකද වෙන්නේ? ඔයා විතරනේ ඉන්නේ. එහෙම කියාවිද නැද්ද? අපේ හිතින් ඒ තියෙන බන්ධනේ ගැලවෙන්නේ නැහැ. හැබැයි අපි හිතනවා සංසාරේ කවදා හෝ අපිට මේකෙන් නිදහස් වෙන්න ලැබීවා කියලා. ඇත්තද බොරුද? ඇත්ත නේද? එහෙනම් බලන්න අර බුදුරජාණන් වහන්සේ කරපු කියා දීපු හැබෑම් බන්ධනේ මොකද්ද? අන්න අර බැඳීමයි බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ හිර ගෙදරක වැටීම කියලා. අන්න එක තමයි කිව්වේ දඬු කඳේ ගැසීම කියලා. කොහෙ ගියත් ඔබට ඔබේ සිතින් බේරෙන්න හම්බෙන්නේ. හැබෑවට මේ දූ දරුවන්ට කරදරයක් වුණොත්, දරුවන්ගේ ජීවිතයට අනතුරක් වුණොත්, එහෙම හරි අම්මල තාත්තලට කිව්වොත් කියනවා සාමාන්‍ය, අනේ වගේ මූසල කතා නම් කියන්නේ එපා හාමුදුරුවනි කියලා කියයිද නැද්ද? කියනවා. ඇයි ඒ? එච්චරී බන්ධනී තදේක. හොඳයි. එහෙම හැබෑවට මුණොත් එහෙම මොකක් වෙයිද? කන්නේ නැතුව වැඩට යන්නේ නැහැ. ඒ දේවල් එක්ක ඇති වෙන මානසික ප්‍රශ්නත් එක්ක මානසික අර්බුද උපදින්න බැරිද අපිට? වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර ලාවල් වලට අපි සම්පූර්ණයෙන් මානසිකව කඩා වැටිලා ලොකු අර්බුද උපදින්න බැරිද? එහෙම වෙච්ච අය මේ ලෝකේ නැද්ද? හැබෑවට මේ තියෙනවා. එහෙනම් අපේ ජීවිතයේ නිදහස නැති කරපු දේ බුදුවරු දුටුවා. දැන් සුද්ධෝදන රජුරෝ කැමති වුණේ කුමකටද? සිඟිති බෝසතාන් වහන්සේ ගෙදර ඉඳලා සක්විති රජ වෙනවා දකින්න කැමැත්ත තිබුණා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය සියලු රැකවරණේ යෙදුවා. හැබැයි සුද්ධෝදන රජුරුව වේවා, ඒ වගේම තමයි යසෝදරාව වේවා, රාහුල කුමාරයා වේවා, කවුරුත් දැනගෙන හිටියේ නැහැ උන්වහන්සේ සොයාගෙන යන සැබෑම නිදහස කොයි වගේ එකක්ද කියලා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගාවට ආව මේ බ්‍රාහ්මණවරු දෙදෙනෙක්. කවුද ආවේ? බ්‍රාහ්මණවරු දෙදෙනෙක්. ඒතර මේ බ්‍රාහ්මණවරු දෙදෙනා මේ බොහොම උගත් දෙන්නෙක්. බොහොම හොඳට ඉගෙන ගත්ත උගතුන් දෙදෙනෙක්. මෙයාලා මේ ලෝකායතන ශාස්ත්‍රය පිළිබඳව හදාරණයි. එක්තරා අතකින් පේන්නේ කොහොම පිරිසක් කියලාද? සයන්ටිස්ට්ලා කියන්නේ අපි අද. අන්න ඒ වගේ දෙන්නෙක්. එයාලා මේ ලෝකේ තරු රටා, මේ ලෝකේ ස්වභාවය ගැන තමන්ගේ චින්තනය මෙහෙයපු අය. එතකොට ඒව ගැන සොයපු අය, ඒ ගැන අධ්‍යයනය කරපු අය, ඒ ගැන අදහස් දන්න විවිධ පුද්ගලයන් සොයාගෙන ගිය පිරිස. ඉතින් මෙයාලා ඊට අමතරව කරපු දෙයක් තමයි මේ එක එක ආගමික පිරිස අතරට ගිහිල්ලා, ඔය අවබෝධ කළා කියන අය ඉන්නවනේ, ඒ අය ගාවට ගිහිල්ලා විමසා හිටියා. මේ දැන් ඔබ වහන්සේලා මේ ලෝකෙ කොහොමද දකින්නේ? දැන් කියනවනේ ඔය මේ හිතක් දියුණු කරන්න පුළුවන් මෙහෙම යනවායි කියලා වෙල නේද? මට මතකයි එකපාරක් අපි බේත් ගන්න එක තැනකට ගියා. ඒ ගියා මෙතන හිටපු මහත්තයෙක් අහනවා මේ බ්‍රහ්ම ලෝක කොහොමද? බ්‍රහ්ම ලෝකවල ඒ රූපේ වෙනස් ඇති නේද? ඒ ලෝකවල එහෙමනම් මෙන්න මේ ස්වභාවයෙන් තියෙනවා අසනීප අඩු වෙන්න පුළුවන් නේද? මෙහෙම කියලා විවිධ කතන්දර. ඉතින් එහෙම ඇහුවා මට හිතුණා මෙයාටත් අසනීපයක් වද්ද කියලා හිතුණා. ඒතර බලන්න මිනිස්සුන්ට එහෙම නැද්ද? සමහර අය ඉන්නවා හැබෑවට මේ ගැන හොයන අය. මේ ලෝකයේ වෙනත් රටවල් වල එහෙමයි ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කාලෙත් කවුද හිටියේ? එහෙමයි හිටියේ. දැන් මෙයා කියනවා මේ දෙන්න බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා මේ දෙන්න කියනවා ස්වාමීනි, අපි පූර්ණ කස්සප ගාවට ගියා.
එයා කියන නින්දට ගියත් එයාට මේ සර්වඥතා ඥාණි පිහිටලා තියෙන. මේ හැමදේම එයා දකිනවා. නිගණ්ඨනාත පුත්‍රත් ওই කතාවම කියනවා. ඇවිදිද්දිත් දකිනවායි කියනවා. හිටගෙන ඉද්දිත් දකිනවායි කියනවා. කතා කරද්දිත් ඒ අවබෝධය පිහිටලා ඉන්නේ කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හිම නෙමෙයි. බුදුරජාන් වහන්සේටත් සර්වඥතා ඥාණි පිහිටලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ බුදුවරයෙක් ඒ කාන්ට හිත යොමු කරද්දී ඒ සියලු දේ දැනගන්නවා කියන්නේ. අරගොල්ලෝ කියන්නේ කොහොමද? ආර හිම කතාව. එහෙනම් මේ හැමදේනම් කොහොමද වෙන්නේ? මේ ලෝකේ නරක දේවලුත් හැම වෙලෙම දැක දැක තමයි වාසය කරන්නේ. මිනිස්සෙක් වේවා අසූචි කැසිකිලි යද්දිත් මොකද වෙන්නේ? ඒ දේත් දැක දැක තමයි වාසය කරන්නේ. ඒතර මේ මොකද්ද මේ කියන කතාව? අපි කියන්නේ අර කෙප්ප කියනවා, එහෙම නැත්නම් බොරු කියනවා කියලා කියන්නේ නේද? එහෙනම් මේ දෙන්න මොකද කරන්නේ? ලෝකයව රවට්ටන්න මේ බොරුවක් ගොතලා කිව්වේ. දැන් මේ දෙන්න ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අර දෙන්න එහෙම කතන්දරයක් කියනවා මුන්දලගෙන් කවුරු ඇත්ත කියනවද දන්නේ කිව්වා. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණවරුනි ඕකේ මේ ඇත්ත නැත්ත හොයන්න යන්න එපා. මේ ලෝකේ අන්තවත්ද නැද්ද යාළගේ මේ අවබෝධය ඕව අත්තරින්නකෝ. ඕව අත්තරින්න කිව්වා. මම ඕගොල්ලන්ට කියා දෙන්න. මං කියා දෙන විදිහට හොඳට ඉගෙන ගන්න කිව්වා. දැන් ඔබ වුණත් හිතන්නකෝ මෙහෙම. ඔබට හම්බ වෙනවා මේ හිතමු කවුරු හරි කියන ගුරුවරයෙක් මෙයා හොඳ ගණිත ගුරුවරයෙක්. අනේ ගියාම මෙයා හොඳට ගණිත දන්නේ නැති කෙනෙක්. එහෙම මෙහෙම පටල පටල ඉන්නේ. දැන් අපිට තේරෙන්නේ නැත්නේ මෙයා කරන දේ. ඔය අතර අපිට මොකද වෙන්නේ? අපි හොඳ ගුරුවරයෙක් ගාවට යනවා. ගිහිල්ලා කියනවා මේ අතින්ටත් ගියා අතින්ටත් ගියා ඔයාත් හොඳ සර් කෙනෙක් කියලා කියනවලු. මේ පොඩ්ඩක් ආවේ කියලා කියනවා. ඔබතුමා දන්නවද අර අසවල් අසවල් ගුරුවරු ගැන කියන. ඒකට කියනවා ඒගොල්ලෝ ගැන ඉතින් අපි කතා නොකරමුකෝ. නේද? මං ඔයාලට උගන්වන්නම්කෝ. කියලා ඉවල මොකද කරන්නේ? මෙයා උගන්වන්න ගන්නවා. උගන්වද්දිම තේරෙනවා මොකක්ද? අන්න හැබෑම දක්ෂයා කියලා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ නුවණ තියෙන මිනිස්සුත්. බුදුවරේක් යම් ඇත්තක් යථාර්ථයක් යම් මිනිසෙකුට පෙන්වා දෙද්දි ඒ දේ තමන්ගේ ජීවිතයට ලං කරගෙන මේ ලෝකෙත් එක්ක සසඳලා බලලා අන්නේ කෙනා තෝරගන්නවා හැබෑම ශාස්ත්‍රඥ වහන්සේ කවුද කියලා. අන්න එතකොට එයාගේ මොකද වෙන්නේ? ශ්‍රද්ධාව පිහිටනවා ඒ ශාස්ත්‍රඥ වහන්සේ ගැන. මේ බලන්න බුදුරජාණන් වහන්සේ දැන් ජීවිතේ තෝරලා බේරලා දින ක්‍රම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මණවරුනි ඔය පුරාණ කස්සපවත් අත්තරිමුකෝ කතන්දරත් එයාගේ නිගණ්ඨනාත පුත්ගේ කතන්දරෙත් අපි අත්තරිමු. දැන් මම ඔබට කියා දෙන්නම් මේ ලෝකය ගැන කිව්වා. බ්‍රහ්මණවරුනි මේ ලෝකය කියලා සම්මතයෙන් කියන්නේ මෙන්න මේ දේවල් වලට කියනවා. මේකටයි ලෝකය කියලා කියන්න පුළුවන්. කුමක්ද? අපි ඇසින් දැනගන්නා වූ රූප තියෙනවා මේ ලෝකේ. කොමකින් දැනගන්නවද? ඇසින්. අපි ඇසින් දැනගන්නේ මොනවද? පාට, හැඩතල, ගහකොළ, ඉරහඳ, තරු. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දැක්කොත් මොනවෙන්ද දකින්න ඕනි? යම් උපකරණයක් එක්ක ඇසින්නේ දකින්නේ. එතකොට මේ ඇසින් දකින රූප තියෙන ඇසින් දැනගන්න. මෙන්න මේක තමයි ලෝකේ කියන්නේ. ඒ වගේම තමයි කනින් දැනගන්නා ශබ්ද තියෙනවා. බලන්න ඔබ ඉපදුන දා ඉඳන් අද වෙනකන් අම්මගේ හඬ ඇහුවා, තාත්තගේ හඬ ඇහුවා, යාළු මිත්‍රයන්ගේ, ගුරුවරුන්ගේ, ඊට පස්සේ අපි විවිධ දේවල් ඉගෙන ගත්තා. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන ඇහුවි කොහොමද? මේ කන් දෙකේ. එහෙනම් කනින් දැනගන්න අයව මොනවද? ඔය කෝක කතා කළත් ඒවයි තිබුණාටද? ශබ්ද වලටම. ඔන්න ලෝකේ. ඒ වගේම තමයි නාහින් දැනගන්නා දේවල් තියෙන්නේ මොනවද? ගන්ධ සුවඳ. දිවෙන් දැනගන්නා දේවල් තියෙන්නේ මොකද්ද? රස. කයින් දැනගන්නා දේවල් තියෙන්නේ මොකද්ද? පහස. දැන් මොනවද අපි දැනගත්තේ මේ ඉන්ද්‍රියන් පහෙන්? ඇස, කන, නාහේ, දිව, කයි නේද? මොනවද දැනගත්තේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. දැන් ඔබම කල්පනා කරලා බලන්න ඔය ටික හැර වෙන ලෝකයක් තියෙනවද ඔබට? අපි සිතින් සිතන්නේ ඔය ඉන්ද්‍රියන් පහෙන් ගන්න දේවල්නේ අපිට අරමුණක් වෙන්නේ නේ. ගේ ගැන මතක් වුණොත් ඇහෙන් දැක්ක,
දැම් මතක් කරන්න දැන් ගෙදර නෙමේනන්න නේද. ඒක අරමුණක් කර ගාතික හොමද හිතට අරමුණක් මේ බාන්න බුදුරජාණන් වහන්සේ දැන් ජීවිතය තෝරන ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ලෝකය. දැන් අර අපි ඇහෙන් දකින කණින් අහන නාහින් දිවෙන් කයෙන් ගන්න දේවල් වලට දැනගන්න දේවල් වලට අපි ආසාවෙන් බැඳිලාද නැද්ද ඉන්නේ? බැඳිලා ඉන්නේ. අර මං කිව්වේ මුලින් දඬු කඳේ ගැට ගැහිල්ල හැබෑම මාංචු දෙමිල්ල. ඒ වගේම තමයි හැබෑම හිරවිල්ල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? මේ ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට බැඳිලා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක තමයි කියන මොකක්ද? ලෝකය කියලා කියන්නේ. ඕක තමයි කියන්නේ ලෝකයේ තුල අපි වාසය කරනවා කියලා කියන්නේ ওই ටිකට කියලා කිව්වා. දැන් බලන්න ඔබ ලෝකයේ මිනිස්සෙක් ප්‍රශ්නයක් හදාගෙන හිර ගෙදර ගිහිල්ලා ඉන්නේ ඇයි? හොයලා බලාගෙන යන්න මුලට මොකක් වෙන්නේ ඇද්ද? කවුරු හරි අරියාදුවට කියපු සද්දයක්. ඒක දුර දිග ගියා. කවුරු හරි තරහට ඔරෝලා බලපු සිද්ධියක් ඇහින් දැක්කා. උයපු බත් පිඟානේ ලුණු රහ ටිකක් මදි දිවට ඒක දැවුණා. ඒවත් එක්ක දුර දිග ගිහිල්ලා සමහරලාට දික්කසාද පාව වෙන්නේ නැද්ද? වෙනව නේද? ඒ වගේම තමයි නාහිට දැවුණ ගඳ සුවඳක්, කයර දැවුණ පහසක්. අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා සැහැල්ලුවට කිව්වට ඒවෙන් කොච්චර ප්‍රශ්නයක් අපිට හදලා දෙනවද නුවණින් කල්පනා කර. ওই ලෝකයේත් එක තමයි අපි පැටිලි පැටිලි ඉන්නේ. අපි ওই ලෝකෙට බැඳිනවා. ওই පහට කියනවා කාමයේ කියලා. කාම ඡන්දය කියලා කියනවා. ව්‍යාපාදී කියලා කියන්නේ ওই පහ ගැනීම අපේ හිතේ ඇති වෙන තරහට. නිදිමත කියලා කියන්නේ ඔයාලා ආසනයක්ද නිදාගන්න. වැඩ කරලා ඇවිල්ලා ටික මේ සද්ද කරන්න එපා කියලා අපි නිදාගන්නේ නැද්ද? සමහරලාට නිදහසක් විවේකයක් හම්බුනොත් මොකද කරන්නේ? කවුරු හරි කිව්වොත් ආ බණක් අහන්න යන්නේ දාද මෙහෙම තියෙනවා කිව්වොත් මොකද කියන්නේ? අනේ අද ටික විවේකේ තියෙන දවසේ පොඩ්ඩක් නිදා ගන්නවත් තියෙනවනේ. අපි කියන්නේ නැද්ද? එහෙනම් අපි නින්දටත් ආසද නැද්ද? අපේ ලෝකෙ බලන්නේ ගෙතිලා තියෙන චුට්ට. ඊළඟ එක තමයි සැකය. තවත් එකක් තමයි හිතේ විසිරීම පසුතැවීම. විසිරෙන්නේ පසුතැවෙන්නේ මොනවා ගැනද? අර ඇහින් දැකපු රූප, ශබ්ද, ඒව ගැන තරහ අරගෙන කියපුවා. ඊට පස්සේ කරපුවා. ඒව ගැන සිතපු දේවල් එක්ක අපේ හිතේ මොකද තියෙන්නේ? පසුතැවීම තියෙනවා. ඒතර මේවට කියනවා හිතේ විසිරීම, පසුතැවීම. බුදුරජාණන් වහන්සේ උන් අපේ ලෝකේ විග්‍රහ කළා. දැන් අපිට පේනවා නේද අපි මේවත් එක්ක ඉන්නවා නම් අපිට හැබෑම නිදහස තියෙනවද? තියෙනවද? නෑ. අර රූප, ශබ්ද, ගන්ධ, රස, පහසතේ ගැටිලා ඉදී තමයි කියන්නේ වැඩපළේ වේවා, කොතනක වේවා, දැන් හිත ඇවිස්සීලා තියෙන්නේ. හිතේ තරහ ඉපදිලා ඒවත් එක්ක. මෙතන නිදහසක් තියෙනවද? ඊළඟ පාර අපිට වර්ණාදී දියක් ලැබුණාම දැන් එතන මොකද වෙන්නේ? අනේ මේ වගේ පිළිසක් ආයේ කොහෙවත් හොයාගන්න හම්බෙන්නේ නෑ නේ කියලා. මේ බලන්නේ මේ සිතේ මේ වෙනස ඇති වුණා. අපි කවදාවත් කල්පනා කළේ නෑ ඒ හිතට මොකද වුනේ? ඒ මොකක්ද වෙන්නේ කියලා අපි කවදාවත් කල්පනා කළේ නෑ. හැබැයි මේ ගැන කල්පනා කරපු මේ ලෝකේ අසාමාන්‍ය මුනිවරයෙක් හිටියා. අසාමාන්‍ය චින්තකයෙක් මේ ලෝකේ හිටියා. මේ තුන් ලෝකෙම අභිබවා ගිය ඒ මහා මුනිවරයාට කියන කවුරු කියලාද? සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කියා දුන්න ඔන්න ලෝකේ. පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තියෙනවනේ. දැන් ඕවනේ අපි හිතේ හිතේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕකට කියන්නේ හිර ගෙදර කියලා. හිර කූඩුවක ඉන්නවා කියලා කියන්නේ ඕකට කියලා කිව්වා. එහෙනම් අපි කොච්චර කිලෝමීටර් ගානක් ඇවිදගෙන ගියත් අපි ඉන්නේ කොහෙද? එක්තරා හිර ගෙදරක ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා බ්‍රාහ්මණ වරුනි ඔන්න ඉන්නවා පුද්ගලයෝ හතර දෙනෙක්. මේ හතර දිනාට මේ දැන් එක්කෙනෙක් උතුරු පැත්තට, දකුණට, නැගෙනහිරට, බටහිරට යමු වෙලා ඉන්නවා. මේ හතර දිනාට මේ වේගෙන් යන්න පුළුවන්. දැන් මේ කකුල මෙතන තියලා එහා පැත්තේ මොහොද කියමුකෝ. අපි හිතමු මෙහි ඉඳන් කැනඩාවට කියලා. එහෙම නැත්නම් ඇමරිකාවට කියමුකෝ. කකුල තියෙන්න පුළුවන් මෙහි ඉඳන්. එතකොට කොහොමද ලෝකේ අනිත් පැත්තේ නේ?
එච්චර එකපාර අඩිය තියන්න පුළුවන්. ඒ කියන්නේ අධික වේගයක්. මේ උපමාවක්. මෙයාලට මෙහෙම ගමන් කරන්න පුළුවන්. දැන් මෙයාලා අවුරුදු 100ක් ගමන් කරනවා. ඒතර මෙයාලා පොඩ්ඩක් විවේක ගන්න කෑම චුට්ටක් ගන්න. වැසිකිලි කැසිකිලියන්ට වගේ වෙලාවකට තමයි පොඩි විවේකයක් ගන්න. දැන් මේ 4 දින 4 පැත්තට යන්නේ ඇයි? දැන් අපිට පේනවනේ තරු. ඊට පස්සේ ග්‍රහලෝක තියෙනවනේ නෙප්චූන්, ප්ලූටෝ, හිරු තියෙනවා, සෞර ග්‍රහ මණ්ඩලය තියෙනවා. ඊට පස්සේ මේ ශීරපති ඉක්මවා තවත් ඈතට ගියහම තවත් ලෝක තියෙනවනේ. දැන් මෙයාලා ලෑස්ති කුමකටද මේ ලෝකේ කෙලවරක් හොයන්නේ? දැන් ලෝකාන්තය කියන්නේ නිකන් අර ලෝකාන්තයට ගියහම එතනින් එහාට ප්‍රපාතේ වගේනේ තියෙන්නේ නේ. ඒ වගේ මේ ලෝකේ කෙලවරක් දකින්න තමයි මේ 4 දින ලෑස්ති. දැන් බලන්න එදා බුදුරජාන් වහන්සේ දුටු ලෝකෙනේ. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි තවත් මනුස්ස ලෝක තියෙනවා. මේ ශීරපතේ විතරක් නෙමෙයි තවත් බොහෝ තියෙනවා කියන මේ ප්‍රමාණයක් දකින්න බෑ. දැන් මේ 4 දෙනා අධික වේගයකින් ගමන් කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ දෙන්න ඒ 4 දෙනාම අවුරුදු 100ක් ගමන් කළත් අතරමඟදී මරණයටපත් වෙනවා ලෝකෙ කෙලවරක් දකින්න බෑ කියලා. මේ බලන්න බුදුරජාණන් වහන්සේ එදා පෙන්වා දුන් ලෝකය. ඉන්පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හැබැයි මෙහෙම එකක් තියෙනවා. යම් කෙනෙක් මෙන්න මේ විදිහට කල්පනා කරනවා. මේ රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස. මෙන්න මේ දේවල් වලින් තමයි අපේ ලෝකේ හදාගෙන ඉන්නේ ගොඩනගිලා තියෙන්නේ. මේ දේවල් හින්දම තමයි අපේ නිදහස නැති වුනේ. අපි බැටකන්නේත් මොනවා හින්දද? ඒව හින්ද. ඔබ ඇඬුවා නම් ඇඬුවි. සුසුම් හෙළුවි. ඒව හින්ද. විභාගේ පේල්ලලා දුක් විඳි. ඒත් මොනවද? රූප, ශබ්ද නරක් වුණා. ඔව්ද නැද්ද? මේ හැම දෙයක් එක්කම ඔබ දහසක් බැට කෑවා. යම් කෙනෙක් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසවල ආදීනව දැකලා එයා මොකද කරන්නේ? එයාගේ හිත එකඟ කරනවා. මොනවද කරන්නේ? සිත එකඟ කරනවා. දැන් එයාගේ ලෝකයේ තුල අභ්‍යන්තරයේ තුල රූප නැහැ. අපි දැන් ඔය හැම පේන දූ දරුව ගැන මතක් කර කර ඉන්න ලෝකේ. එහෙම විතර්ක නැහැ. ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස ගැන විතර්ක නැහැ. හිත එකගයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට කායික සැපේ තියෙනවා, මානසික ප්‍රීතිය තියෙනවා, සිත එකඟ වෙලා තියෙනවා. දැන් අපි ආනාපාන සතිය, ධාතු මනසිකාරේ, පිළිකුල් භාවනාව කියලා අපි කියන්නේ. දැන් හිත එකඟ වෙලා. මේකට කියනවා මොකක් කියලාද? පළවෙනි ධ්‍යානය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අර බ්‍රාහ්මණවරුන්ට කියනවා, බ්‍රාහ්මණවරුනි අන්න දැන් නම් ඒගොල්ලෝ ඉන්නේ ලෝකේ කෙලවර කිව්වා. වැටගාව ඉන්නේ. හැබැයි වැටෙන් එහාට ගිහිල්ලා නැහැ කිව්වා. අන්න වැටගාව ඉන්නවා කියලා කිව්වා. ලෝකේ කෙලවරටම ඔන්න ගියා කිව්වා. දැන් බලන්න ඔබ අධික වේගෙන් යන්න පුළුවන් රොකට් එකක ඔන්න හසට ගියා. දැන් යනවා. දැන් කොහෙ ගියත් මොනවද පේන්නේ? තරුම තමයි පේන්නේ. ඊට පස්සේ ග්‍රහවලුම තමයි පේන්නේ. මිනිස්සුම තමයි හොයාගන්නේ. එක්ක එක එක විදිය සත්තුම තමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහසම. කොයි කෙලවරට ගියත් ඌව තමයි. දැන් දැක්ක නේද බුදුරයන් වහන්සේ ලෝක ඉක්මවා යන ක්‍රමයේ කියපු විදිය. අන්න ඉක්මවා ගියා රූප, ශබ්ද, ගන්ධ, රස, පහසින් තියෙන ලෝකේ. ඔන්න යා පළවෙනි ධ්‍යානෙ උපදවගත්තා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි හිතින් මොකද වෙන්නේ? අපි හැම වෙලෙම කතා කර කර වගේ නෙමේ දින්නේ. දෙබසක් නෙමේ දයන්නේ. මම අසවල. අසවල මෙහෙම කියද්දි මං එයාට මෙහෙම කියන. ඕන්න බලන්න හිත ගැන ටිකක් විමසිල්ලෙන් ඉඳලා. හැම වෙලෙම තියෙන මොකද්ද? දෙබසක්. හැම වෙලෙම මොනවා හරි හිතෙනවනේ. එතකොට දෙවෙනි ධ්‍යානයේදී මේ විතර්ක නැතිව ඉන්න පුළුවන්. හැබැයි කායික සැප තියෙනවා. මානසික ප්‍රීතිය තියෙනවා හිතේ. එකඟකම තියෙන. ඔන්න ඒත් කියන බුදුරජාණන් වහන්සේ හැබැයි ලෝකේ කෙලවර තමයි ඉන්නේ කියන වැට ගාව ඉන්නේ කියන. හැබැයි ඉතින් කියන්න තියෙන එකත් ලෝකෙටම අයිති කියලා තමයි බ්‍රාහ්මණවරුනි කියන්නේ. ඕකේ ලෝකෙන් එහා ගියා කියලා කියන්නේ නෑ කියන. මිනිස්සු කියන්න පුළුවන් කියන එහෙම. මමත් කියන්නේ එහෙම තමයි කියලා. තාම වැට ගාව ඉන්නවා මිස ලෝකෙන් එහාට ගියේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ ආ තුන්වෙනි ධ්‍යානෙ උපද ගන්න. කොහොමද? කායික සැප තියෙනවා. අර මානසික ප්‍රීතිය නැහැ. උපේක්ෂාව තියෙනවා, එකඟකම තියෙනවා. ඒකට කියනවා මොකද්ද? තුන්වෙනි ධ්‍යානය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න එයත් ඉන්නේ තාම කොහෙද? ලෝකේ වැට ගාව ඉන්නවා, කෙලවර ගාව ඉන්නවා.
එහාට ගියේ නෑ කියලා මිනිස්සු කියන්න පුළුවන්. ඕකත් ලෝකෙටමනේ ආйти කියලා. මා එතකොට කියන බ්‍රහ්මනෝරින් මමත් කියන්නේ ඒක තමයි. ඒකට කියන්න තියෙන මොකද්ද? ඒත් ඒගොල්ලෝ ලෝකෙ තුලමයි ඉන්නේ. වැටගාවට ගියා. ඉස්සල්ලි හිටියේ කොහොමද ලෝකෙ මැද? මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස එක්ක. හිත එකඟ කරා, ඒවයින් බැහැර කරලා, ඒවයින් නිදහස් කරලා. එතකොට කොහෙටද ගියේ? ලෝකෙ වැටගාවට ගියේ. කෙලවරට ගියා. දැන් මොකද වෙන්නේ? මෙයාලා කායික සැප දුක නැති මානසික ප්‍රීතිය දුක ප්‍රහාණය කරපු උපේක්ෂාව තියෙන සිතේ සියුම් බව රැඳුණු ඒකාග්‍රතාවය රැඳුණු හතරවෙනි ධ්‍යානයට සමෝදී. ওই හතරවෙනි ධ්‍යානෙන් තමයි පෙර ජීවිත බලන්නේ. දිවස උපදව ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ වගේ විවිධ 이르දිමේ හැකිය උපදව ගන්න කොහොමද? හතරවෙනි ධ්‍යානෙ පිරිසිදු කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යා හතරවෙනි ධ්‍යානෙ උපදව ගත්තා. දැන් අර කායික සැප දැන් නැහැ. කායික දුකකුත් නැහැ. මානසික ප්‍රීතිය, මානසික සැප දුකකුත්, දෝමනස්සයත් නැහැ. උපේක්ෂාව පිහිටලා. දැන් එතකොට තමයි අර රූපය ගැන උපේක්ෂාවකට ආවි. බුදුරජාණන් වහන්සේ කියනවා ඒත් ඉන්නේ කොහෙද? වැට කෙලවරේ. ඒත් ලෝකයට අයිති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් එතකොට මොකද වෙන්නේ? මේ ඔක්කොම අපි මේ මනසත් එක්ක නිමේද තියෙන්නේ. ඔව්ද නැද්ද? දැන් අපි මුලින් කිව්වේ කොහොමද? නිදහස නැහැ කියලා දැවුනේ කොහොමද? හිතට. අනේ මේගොල්ලෝ නම් හොඳයි, හරි නිදහසයි ගෙදර කියලා හිතුනේ කොමකටද? මේ සිතටමයි. එහෙනම් මේ හිත එකඟ කළෙත් කොමකද වෙනස ඇති කරගත්තේ? ඒත් මේ සිතේමයි. මේ බාහන ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන ක්‍රමයි. ඊට පස්සේ ඒකේනා මොකද කරන්නේ? මේ රූප සටහන් සියල්ල නැති, ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සටහන් නිමිති නැති, කිසිම රූප සටහන් නිමිති නැති අවකාශයේ අනන්තයි කියන සමාධිය උපදව ගන්න. ඒකට මොකද්ද කියන්නේ? ආකාසා නංචායතනෙ කියලා කියනවා. දැන් එයා ඒකට ආවා. දැන් රූප සටහන් නිමිත්තක්වත් තියෙනවද? දැන් හතරවෙනි ධ්‍යානෙට ඉස්සෙල්ලා තිබුණ අර කායික සැප දැවුණනේ. අපි හිතමුකෝ හුස්ම රැල්ලත් එක කියලා. එතකොට මේ හුස්ම රැල්ල කයට වදිද්දී ඇති වෙන සැප පහසක් තියෙනවා. ඒ විදිහට හිත හොඳටම දියුණුනහම. දැන් ඒ පහස ගැන උපේක්ෂාව ඇති වුණේ හතරවෙනි ධ්‍යානෙදී. දැන් එතන උපේක්ෂාව ඇති වුණා. එතකොට හුස්ම රැල්ල නැති වෙනවා. නිරුද්ධ වෙනවා. දැන් ලෝක කාටවත් ඕක හිතා ගන්න බෑනේ. හතරවෙනි ධ්‍යානෙදී හුස්ම රැල්ල නැති වෙනවා නම් හදවතේ ගැස්ම මොකද වෙන්නේ? රුධිර සංසරණය. මෙහිම අත්දැකීමක් බුදුවරේක් වින්ද රහතුන් වින්ද. දැන් ඔන්න ආකාසානං ඡායතනියට සමවදීදී මොකද වෙන්නේ? ඔන්න රූප සටහන් නිමිති නැහැ. හැබැයි සාන්ත විදීමක් තියෙනවා. අවකාශය මෙනෙහි කරනවා. ඒකට කියනවා ආකාසානං ඡායතන. හොඳට හිත එකඟ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා ඒත් ඉන්නේ කොහෙද? ලෝකයේ කෙලවර වැටගාවි ඉන්නේ. හැබැයි ඒකත් ලෝකෙටම අයිති කිව්වා. ඊට පස්සේ යා කල්පනා කරන මේ ඔක්කොම වින්දි කුමකින්ද අපි දැනගැනීම? මේ සිතින්. එහෙනම් මේ දැනගැනීම අනන්තයි, විඥානි අනන්තයි කියන සමාධියට සමාදිනු. දැන් බාණ්ඩියා ටික ටික අර රූපේ අධ්‍යක්ීම් අත්හැරලා, අවකාශය කියන හඳුනා ගැනීමත් අත්හැරලා, ඔන්න සිත ගැන අනන්තයි කියන සමාධියට සම. ඒකට කියන විඥා නංචායද. ඒකටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක්ද? ලෝකේ කෙලවරේ ඉන්නේ. හැබැයි ලෝකෙටම තාමයිති කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ මේ අය? තවත් සමාධිය දියුණු කරනවා. ඒකට කියන මොකක්ද? ආකින්චඤ්ඤායතන. අර දැන් හිතින් යමක් දැනගත්තානේ, සිත ගැන හිත යොමු කරගෙන. එතකොට හිත හොඳට පිරිසිදුයි. එතකොට මේ දැන ගැනීම අනන්තයි කියන දේ තුලත් එයාට මොකක්ද තියෙන්නේ? යම් හඳුනා ගැනීමක් තියෙනවා නේ. ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ කිසිවක් නැහැ, කිසිවක් නැහැ කියලා ඒ සංඥාව වඩන. දැන් ඔබ හිතන්නකො මෙහෙම. දැන් ඔබ ලෝකේ ගැන කල්පනා කරනවා, පත්‍ර කියවනවා, ප්‍රවෘත්ති බලනවනේ. ඔහොම ඉඳලා නින්දට යනවා. නින්ද ගිහිල්ලා පැය 12කට විතර පස්සේ ඇහැරෙනවා. දැන් මොකද වුනේ, කොහෙද හිටියේ කියලාවත් මතකද? මතකද? හරි වැඩේනේ. එහෙමනම් කල්පනා කරලා බලන්න, මේ සිතේම වෙනසක් නෙමෙයිද ඒක? ඈ? අර නින්දෙදි හීනයක් දැක්කොත් පොඩ්ඩක් මතක් වෙයි. එහෙම නැත්තම් මොනව වුණාද කියලා පැය 12 කොහොම ගියාද කියලා දන්නේත් නෑ. මදුරුව කෑවද කියලා දන්නේත් නෑ. එහෙනම් බාන්නේ මේ සිතක තියෙන ස්වභාවය. ඒ වගේම තමයි
දැන් මේ ආකින්චඤ්ඤායතන ඉඳලා දැන් කිසිවක් නැහැ කියන සියුම් හඳුනා ගැනීමක් තියෙනවා. එහෙනම් මේ හඳුනා ගැනීමත් නැති වෙන විදිහට හිත වඩනවා. ඒකට කියනවා නීව සංඥා නාසං සංඥාවක් ඇත්තෙත් නැති. එතනදී නීව සංඥා නාසංඥායතන වගේ සමාධියකදී විදර්ශනා කරන්නට අමාරුයි. හිත සියුම් මානසිකාර් ධර්මතා බලවත් කරන්නට අමාරුයි. හැබැයි ප්‍රණීත සමාධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒත් ඉන්නේ කොහෙද? ලෝකේ කෙළවරටම ඇවිල්ලා ඉන්නවා. වැටගාවි. හැබැයි අයිති ඒත් ලෝකෙටම තමයි කියලා කවුරු හරි කියන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත් කියන්නේ එකම තමයි. මම කියන්නේ ඒත් ලෝකෙ කෙළවරට ආව හැබැයි ලෝකෙටම අයිති කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මේ සියලු ආශ්‍රව දුරු කරනවා. ඒ කියන්නේ මේ හිතේ තියෙන කෙලෙස් තියෙනුනේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. කෙලස් කියලා කියන්නේ නිකන් සරලව ඔබට කිව්වොත් දැන් අපි හිතමුකෝ අපිව කවුරු හරි තරහ උස්සනවා කියලා. එහෙනම් තරහ උස්සන කෙනෙක් ඇහැට පේන්න ඕනේ. තරහ වචන කවුරු හරි කියන්න ඕනේ. අපි හිතින් මොකද්ද වෙන්න ඕනේ? ඒකට පොඩි අනුග්‍රහයක් ඕනේ නේ. මොකද්ද? ඇවිස්සිලා කියන්න ඕනේ. දැන් ඕගොල්ලෝ තරහ ගිහිල්ලා දින්නේ නෑ නේද? බනහගෙන ඉන්නේ. දැන් තරහ නැහැ. ඒතර බලන්න. නමුත් ඕගොල්ලෝ තරහ ප්‍රහීණ කරලාද? නෑ. තරහ යන කතාවක් කවුරු හරි කිව්වොත් මොකද වෙන්නේ? ආන්න තරහයි විසිලා ආව නේද? ඒතර බාන්න මේ අපේ අභ්‍යන්තරය තුළ සියුම්ම මේව පවතින. ඒතර රූප ශබ්ද තියෙන්නත් ඕනේ, අපේ පැත්තෙන් පොඩි අනුග්‍රහයකුත් ඕනේ. හොඳයි, අපේ පැත්තේ හිතේ තුළ එවැනි දෙයක් නැත්තම් මේ ලෝකේ කොච්චර කලබලේ ආවත් අපේ හිත කැළඹෙයිද? කැළඹෙන්නේ නැහැ. දැන් මේ ශ්‍රාවකයා මොකද කරන්නේ? මේ විදිහට සමාධිය දියුණු කරලා ආශ්‍රව ෂේය කරන. ඒ කියන්නේ කෙලෙස් මේ සියුම් සිතක පවතින ධර්මතා කිලිටි ස්වභාවයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා දාන. දැන් මේ විදිහට මෙයා සියලුම අභ්‍යන්තරයේ පවතින මේ ධර්මතා ප්‍රහාණය කරලා ඉවර වෙලා දැන් මොකද කරන්නේ? සංඥා වේදනා රහිත වූ නිරෝධ සමාපත්තියට සම්බන්ධ. මොකටද සම්බන්ධින්නේ? නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය කියන්නේ මොකක්ද? දැන් එතන ඒක මෙහෙම දෙයක්. දැන් අපේ හිතේ දැන් අපි ඇස් වහගෙන ඉන්නේ. භාවනාවට හිත යමුනත් අපිට හිතට අරමුණු හිම වෙනව නේද? විඳීම් හඳුනා ගැනීම ධර්මතා තියෙනවා. නිරෝධ සමාපත්තියේදී මේ සංඥා වේදනා නිරුද්ධ වෙනවා. මේ සංඥා වේදනා කියන දේ සිතත් එක්ක බැඳිලා තියෙන දෙයක්. එතකොට මොකද වෙන්නේ? මේ සංඥා වේදනත් නැති වෙද්දී අර දැන ගැනීම සිත කියන ස්වභාවය නැති වෙලා යනවා. දැන් අර හුස්ම රැල්ල නැති වුණාම මොකද වෙන්නේ? අර කාය සංස්කාර නැති වුණා කියන්නේ නේ. අන්න ඒ වගේ නිරුද්ධ වෙන මේ අත්දැකීම ලැබුවේ කවුද ලෝකේ? බුදුවරු, රහතන් වහන්සේලා. දැන් ඔන්න එහෙමනම් යා ඉන්නවා රූපය පිළිබඳ කිසිම සම්බන්ධයක් නැහැ. විඳීම් හඳුනා ගැනීම නිරුද්ධ වෙලා, දැන ගැනීම නිරුද්ධ වෙලා. අන්න වැට ඉක්මවා ගියා. අන්න ලෝකේ ඉක්මවා ගියා. එන අපේ ලෝකේ කුමක් එක ගොඩනැගිච්ච එකක්ද? මේ රූපය, වේදනාව, හඳුන ගැනීම, චේතනාව, විඥාන. මේ පහ. මේ පහ තමයි ලෝකේ. මේ ඇස, කන, නාහි, දිව, කය, මනසකින් යුක්ත ජීවිතේ. තුල ওই දේ තමයි ගොඩනැගෙන්නේ. අන්නේ කෙනා ඒ Nirodha Samapattiට සමවදිද්දී ඒ සියල්ලම නිරුද්ධ වුණා. අන්න එතකොට මොකද වුනේ? ලෝකේ ඉක්මවා ගියා කියලා අපගේ ශාස්ත්‍රඥ මහසී දේශනා කළා. මේ බලන්න, ලෝකෙ හිතා ගන්නවත් බැරි දෙයක් නේද මේක? ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ මෙහෙම දෙයක්. දැන් බාණ්ඩ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හරි අපූර්ව ලස්සන කතාවක් කියා දුන්නා. මොකද්ද? ලෝකේ ගැන කියා දුන්නා, ලෝකෙන් එහාට යෑම ගැන කියා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සියලු ආශ්‍රව විශ්ය කිරීම ගැන කියද. එන රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කිරීම ගැන. එන අපි තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ දුරු කළ අරහන් වන සීක. දැන් මේ ගැන අපිට ලස්සනට කියා දෙන වෙන ආගම් තියෙනවද? ওই විදිහට නැහැ. එන ඒ ආගම් වල රාග ද්වේෂ මෝහ දුරු කරපු අයත් ඇත්ති නැත. එන ගුරු උපදේශව මේ ධර්මය අවබෝධ කරපු නිසා බුදුරජාණන් වහන්සේ කියන කවුද? සම්මා සම්බුද්ද. නිකන් ගිහිල්ලා අහලා බාන්න වෙන තැනක හොයන්නවත් හම්බෙන්නේ.
පුළුවන් නම් ගිහිලා අපි හිතමු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන දාන්න කෙනෙක්ගෙන් අහුවා කියලා ඔහොම කතාව. දනීද? දන්නේ නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මතක තියාගන්න අසාමාන්‍ය කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අනිත් දේවල් එක්ක සමාන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අසාමාන්‍ය දෙයක්. ඒ මගේ ගිහි ගමන් කළ මේ ධර්මය අවබෝධ කරගත්ත මුනිවරු කියන්නේ මේ ලෝකේ අසාමාන්‍ය පිරිස. අන්නේ අසාමාන්‍ය දේ තමයි ඔබ සරණ ගිහිලා ඉන්නේ. අන්නේ අසාමාන්‍ය දේෙන් සරණක් ලබා ගන්නට නම් ඔබගේ හදවත තුල ඒ අසාමාන්‍ය දේ ගැන ගෞරවය ඔබගේ චිත්තභ්‍යන්තරේ පිහිටලා තියෙන්න ඕනේ. ඒ නිසා ඔබට අවසාන වශයෙන් යම් කරුණක් කියන්න. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ වැඩ ඉදදී උන්වහන්සේ 이르දීන් පාසටහන් මේ මහ පොළවේ තිබ්බා. ඒ වෙලේ එක බ්‍රාහ්මණෙක් දුටුවා මේ අමුතු සලකුණක්, අසාමාන්‍ය කෙනෙක්. එයාට හිතුණා මේ නම් මේ මිනිසෙක් වෙන්න බෑ. ඉදිරියට යද්දී බුදුරජාන් වහන්සේ දැක්කා. ගිහිල්ලා වන්දනා කරලා ඇහුවා, ඔබ කවුද? ඔබ දෙවියෙක්ද? නෑ මම දෙවියෙක් නෙමෙයි. එහෙනම් ඔබ මිනිසෙක්ද? නෑ මම මිනිසෙකුත් නෙමෙයි. එහෙනම් ඔබ යක්ෂයෙක්ද? නෑ මම යක්ෂයෙකුත් නෙමෙයි. එහෙනම් ඔබ ගාන්ධර්වයෙක්ද කියලා ඇහුවා. නෑ මම ගාන්ධර්වෙක් නෙමෙයිකුත් නෙමෙයි කිව්වා. මේක හරි පුදුම කතාවක්. ඔබගෙන් ඇහුවා මිනිසෙක්ද කියලා, ඒත් නෑ කියලා. දෙවියෙක්ද කියලා ඇහුවාම, ඒත් නෑ කියලා. යක්ෂයෙක්ද කියලා ඇහුවාම, ඒත් නෑ කියලා. එහෙනම් ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිසෙකුට තියෙන ගති ස්වභාවයන් තථාගතයන් වහන්සේට නෑ. අර කෙලෙස් දෙවියන්ට තියෙන ඒ ධර්මතාත් නෑ. ගහන්දාරයන්ට තියෙන ධර්මතාත් නෑ. යක්ෂයන්ට තියෙන ධර්මතාත් නෑ. මම බුදුවරයෙක් කියලා කිව්වා. මට තමයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ බුද්ධ කියලා කියන්නේ. හරියට මඩේ හටගත්ත නෙළුම ඒ මඩ වතුරෙන් ඉහළට ඇවිල්ලා පිපුණු නෙළුමක් වගේ තමයි මිනිසයන් අතර ඉපදුණු බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝක ඉක්මවා ගියා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕනේ අප ඒ ශාස්තුන් වහන්සේ සරණ යන අපත් සැබෑම නිදහස කුමක්ද කියලා කවදා හෝ දවසක අද රැස් කළ මේ පින්නුත් අපි කවදා හෝ දිනක ඒ අසාමාන්‍ය නිදහස, අසාමාන්‍ය විමුක්තිය අපේ සිතිනුත් ස්පර්ශ කරනවා කියලා කවුරු සාදු කියන්නේ? සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය.